අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්ද ප්‍රථමින් සිරස්තල තන තන ගිනි ගන්න වාහන ඉන්ධන පිළිබඳ පරීක්ෂණ සිංගප්පූරුවට හරිත දයක් ගෙවතු වගා ජාතික සංග්‍රාමය ආරම්භයි හිටපු ජනපති මෛත්‍රීගේ නිල නිවස අහිමි වෙයිද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ප්‍රථමයෙන් දේශීය පුවත් සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ සහය අකණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය තානාපති අබ්දුල් නසර් මහතා පවසනවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී पुनर्जननीय बलशक्तिशेष्रे आयोजन सह श्रीलंका व्याति तवत् आयोजनावस्था पिलिबंद स्वबलीमटे सऊदी राज्य इहलपिले दूतपिरिसाक नुदुरेदीम श्रीलंकावट पेमिनीमट नियमित बव सऊदी थानापति अब्दुल नसर हुसैन अल हार्ती महता पवसनवा ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී සේවා කාලයෙන් නිම කර දිවයින පිටත්ව යාමට නියමිත අබ්දුල් නසර් මහතා ජනාධිපතිවරයා හමු වේ සාකච්ඡාවක නිරත වුණා. එෙහිදී සෞදි සංවර්ධන අරමුදලේ සහය අකණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බවයි තානාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර සිටියේ. ආයෝජන කලාප ආශ්‍රිත විශේෂ බදුසහන රසක් පවතින බවත් ඖෂධ තාක්ෂණ සහ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත ඍජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුල පවතින පුළුල් අවස්ථාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. කොළඹ බරාය නගරයේ සහ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නැව් අලුත් වැඩියා සහ නිෂ්පාදන ආයතනයේ ආශ්‍රිතව ඇති ආයෝජන අවස්ථා සඳහා ජනාධිපතිවරයා සෞදි රාජ්‍යයට ආරාධනා කළ අතර සෞදි සංවර්ධන අරමුදල යටතේ මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට දක්වන සහයට ස්තුතියද පළ කර තිබෙනවා. විදේශ රටවලින් ණය ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවට නිවැරදි සැලැස්මක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති හමුවකට එක් වෙමින් මේ රජයේ හිතන විසඳුමකී එක වෙලාවකට බංග්ලාදේශයට කෝල් එකක් දීලා තියෙනවා. අනේ මට ඩොලර් බිලියන 200 ගෙවන්න බෑ. මට තව මාස කීයක් දෙන්න කිව්වද? එතකොට අද දේ මාස 3-4කින් කාලයක්. ඊට පස්සේ ඉන්දියාවට ගිහිල්ලා කියනවා අනේ මට මෙච්චර බිලියන ප්‍රමාණයක් ඕනේ. ආයේ චීනෙට ගිහිල්ලා කියනවා අනේ මට ඔයාට ගෙවන්න තියෙන ණය ගෙවන්න මට තවත් මෙච්චර බිලියනයක් ඩොලර් ඕනි කියලා ඒකලා ඊට පස්සේ ආපහු ඉන්දියාවට ගිහිල්ලා කියනවා අනේ ඔයගොල්ලෝ දුන්න ඩොලර් බිලියනේ මදි අපිට තව එකක් ඕනේ කියලා. එතකොට මේක රට උඩ ගන්න වැඩ පිළිවෙලා නොවේ. මේක කිසිම සැලැස්ම පැහැදිලි දැක්ම පැහැදිලි වැඩ පිළිවෙලා කියමකක් අර ගමේ රටේ තුටේ නගරේ භාෂාවේ කියන එදා වේල ටුවර්ස් කියන මේක එදා වේල ටුවර්ස් කාලයක් බාල ගෑස් ආවා. ඒ කියන්නේ ප්‍රමිතිය බාල කරලා ඒව අවස්ථා කිහිපයකදීම පිළිගන්නත් අදාළ සමාගම් වලට සිද්ධ වුණා. අන්තිමට ගෑස් ආශ්‍රිත පිපිරීම් වුණා. ජීවිතත් දේපලත් අහිමි වුණා. දැන් පෙට්‍රල් සහ ඩීසල් පිළිබඳවත් බාල කතාවක් එළියට ඇවිත්. ඉක්මනට පිච්චෙන කතාව ඇත්තද? පිරෝම් හල්වලින් නිකුත් කරන ඩීසල් හා පෙට්‍රල් ඊට ඉක්මනින් දහණය වන බවට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. ප්‍රවාහන සේවක සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මේ චෝදනාව සිදු කරනවා. වෙනදා කිලෝමීටරයකට දහවණය කළ දුර දැන් දුවන්න බැහැ කියලායි බොහෝ අය චෝදනා කරන්නේ. මේ පිළිබඳව ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමිතිය බලන්න කියලා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් ප්‍රමිති කාර්යංශය කියලා තියෙන්නේ Tamanට ඊට බලයක් නැහැ කියලායි. මේ නිසා ඩීසල් සහ පෙට්‍රල් සම්පල සිංගප්පූරුවට යවන්න සූදානම්ක් පවතිනවා. ප්‍රමිතිය බාලබව ඔප්පු වුණත් රජයට එරෙහිව නඩුදාන බබයි ප්‍රවාහන සේවක සංගම් හා සිවිල් සංවිධාන පවසන්නේ. මේ අතර අද දවසේත් ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගිනිගත්තා. සමහර වාහනවල විවිධ කාර්මික දෝෂ හට ගැනීම පිළිබඳවද වාර්තා වෙනවා. පෙරේදා අද සුඛෝපභෝගී වාහනයක්ද ගිනිගත්තා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මහින්ද මහත්තයා එපා කිව්වා. මෛත්‍රී මහත්තයා දිනෙව්වා. මෛත්‍රී මහත්තයාත් හොඳ නැහැ කියලා 2019 ගෝඨාභය මහත්තයාව ගෙනාවා. දැන් ගෝඨාභය මහත්තයා වාඩි වෙලා අවුරුද්දක් නැහැ. දැන් කියනවා ගෙදර යන්න කියලා. අපි හරියමං එකේ හොයන්න නැතුව ඉන්න කාලවන්න තමයි අපි හැමතිස්සෙම මුල් වෙලා තියෙන්නේ. කන්න බොන්න නැතුව විලාප නගන අධ්‍යාපනයේ නැතුව විලාප ලබන කර්මාන්ත ශාලා කඩාගෙන වැටෙන ආර්ථිකේ කඩාගෙන වැටෙන මේ සිද්ධාමය බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමෝ ඔබතුමාට අපි ආරාධනා කරනවා අර ගම සමග පිළිසඳරක් අනි දැන් එන්නකෝ ගමේ ප්‍රශ්න මාර විදියට දැන් ගම ඇවිලිලා තියෙන්නේ දැන් ගමේ ජනතාව සූදානමින් ඉන්නවා බූහනස්සට කරලා ඔයලට සලකන්න සූදානමින් ඉන්නේ
රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර දුවනවා නම් ඔයා පෝලිම වල ඉන්නේ නැතුව ගෑස් අරන් යනවා. ඔයා මොටරසයිකලේ පෝලිම ඉන්නේ නැතුව යනවා. ඒ වට ඕනේ පෝලිම ඉන්නේ නැනම් අපිට කරන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා මොනව හරි ටිකක් සාකච්ඡා කරලා කියනවා. නෑ මට නිකන් හිතෙනවා පේනවා. හිතෙනවා කියන්නේ කැමැති වෙනවා කියලා. මට හිතෙනවා දැනෙනවා පේනවා. ඊළඟ මාධ්‍ය සාකච්ඡා වර්ජිය ගහ මන්දිරේ තියන්න පුළුවන් වෙන්නේ. Yes. මොන දහංගට දැම්මත් ඔය මොන පරවැට්ටි කරලා අපි වටන්න හැදුවත් අපි වැටෙන්නේ නැහැ. අපි වටන්න බෑ. අපි මේ වසර අවසන් වෙනකොට නැවත ආර්ථිකය නැගිටတော့ නව පුනර්ජීවන යුගයකට මේ රට ගෙනියන බව තමුන්වහන්සේලාට කියන්න කැමතියි. දැන් මේ යන විදියට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තියෙනවනේ අප්‍රේල් 14 එන්න. ඒතර අපේ උපවාසය පටන් ගන්නවා අප්‍රේල් මාසේ 2 වෙනිදා. මේ යන විදියට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ඉන්න අයටත් අප්‍රේල් 2 වෙනිදා ඉඳන් උපවාස කරන්න වෙයිද දන්නේ නැහැ. මොකද මේ තරම් ආගෙන ඉඟෙයි බඩු මිල මිලත් එක්ක බලනකොට අන්තිමට මේ අවුරුද්දේ අවුරුද්ද සමරන්න බැරුව ඒගොල්ලන්ටත් අපිත් එක්ක එකතු වෙලා උපවාසය කරන්න වෙයිද දන්නේ නැති තත්ත්වයක තමයි අද මේ රටපත් වෙලා තියෙන්නේ. ඊටාම කනගාටුදායකයි. මේ කැබිනට් එකට ඉදිරිපත් කළේ ගිවිසුම් අස්සම් කළ ඉවර වෙලා. දැන් අද ගිවිසුම් 6ක් අස්සම් කරා. ඉන්දියාවට පිස්සුද මේ අපිට ණය ගෙවා ගන්න බැහැ කියලා ජාත්‍යන්තර මූල අනුමතක ණය පහරෙණීම් වෙනවා කියලා. කියද්දි මේ ණය දෙන්න අනිවාර්යයෙන්ම අපේ දේපළ ලියා ගන්නවා. ඩෙල්ෆ් දූපත එතන දූපත් තුනක්. දැන් ඉන්දියාවේ ටෙල් ටැංගි ටික අපිට දැන් තමයි යාගන්න. ලංකාවේ බලශක්තිය පාලනය කරන ඉන්දියාව. දැන් ඉන්දියාව 303ට කෙරුවා පැට්‍රල්. IOC හිටන්න 303 වෙන්නේ නැද්ද කියලා බලන්නකෝ අපේ පැට්‍රල්. දැන් චීන වුණ හාල් මෙට්‍රික් ටොන් 2000ක් කෙව්වා. එක වේලක හාල් ටිකක් එව්වා. එක වේලක හාල් ටිකට ඕන්න දැන් දෙනවා අක්කර 13. මේ වෙන්දේසි සමාගම රාජපක්ෂ සහ සමාගම ශ්‍රී ලංකා රට වෙන්දේසි කරන සමාගම. මේ අර්බුදයට විසඳුමක් පිළියට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප්‍රේල් මාසයේ තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරනවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති වදූරේ පමණක් නෙවෙයි දිවිත්ව පුරවැසියෙකුට රාජ්‍යයේ කිසිම වැදගත් අනතුරක් දැරීමට තහනම් කරනවා. ඒ වගේම අධිකරණයේ විනිසුරුවරුන් විදියට අධිකරණයේ කිසිම තනතුරක් දැරීමට දිවිත්ව පුරවැසියන් නුසුදුසුම් බවට පත්කරන කරන්න කටයුතු කරනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ බහගමසේකර මාවතේ පිහිටි නිවස ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ප්‍රීතිපත්මන් සූරසේන, යසන්ත කොඳාකුඩ සහ මහින්ද සමේවර්ධන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා. පෙත්සම්කාර පාකේසෝත්ති සරණමුත්තු මහතා විසින් සිය පෙත්සම තුලින් අධිකරණයේ හමුවේ සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙ සිටියේදී භාවිතා කළ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාමයාමෙන් පසුවත් ඔහුටම ලබා දීමට 2019 වසරේ ඔක්තෝබර් මාස 15 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි. එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවත් තමන්ට හිමි වරප්‍රසාද ලබා ගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැනි බවත් පෙත්සමින් සඳහන් කර තිබුණා. ඒ තුලින් වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලය අයිතු ලෙස පරිහරණය කිරීමක් සිදු කර ඇති බවටද පෙත්සම් කරුවන් චෝදනා කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවස නොවන බව සඳහන් කළා. එම නිවස විශ්‍රාමික ජනාධිපතිවරයා වූ සිය සේවාදායකයා වෙත පිරිනමන ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා. මෙම නිවස සඳහා අයවැය තුලින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන පවා අනුමත කර ඇති බව පෙන්වා දුන්නා. පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු නියෝගයන් නිකුත් කළහොත් සිය සේවාදායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකි බවද ඔහු සඳහන් කළා. ඉන් අනතුරුව පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරෙන් ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සඳහා පාර්ලිමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි පෙත්සම්කාර පාර්ශවය මතු කරන කරුණු නිවැරදි නොවන බව සඳහන් කළා. යනුව විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නිවස පිරිනැමීමට ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට සුදුසියයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සල්කා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිසුරු මඩුල්ල ඉන් අනතුරුව මෙම අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
2016 වසරේදී රාජකීය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතල අනුතරකට ලක් කිරීමේ සිද්ධියකට අදාළ සාක්ෂි වසන් කළේ යයි චෝදනා කරමින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගයේ අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හිටපු ඇමති පාටලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යාචනාධිකරණය නියම කළා මේනකා විජේසුන්දර සහ පී කුමාරරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභ්‍යාචනාධිකරණ මිනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා තීරණය ප්‍රකාශයට පත් කරමින් මිනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම් විභාග කිරීම සඳහා වග උත්තර කරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි හරිත ලංකා ජාතික ගෙවතු වගා සංග්‍රාමයේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්ුණා. නිරෝගී ස්වයංපෝෂිත පෞලේකක සංකල්පය ප්‍රචලිත කිරීම මෙහි අරමුණයි. තිරසර ලෙස ස්ථාපිත කිරීම අපේ ගෙවත්තෙන් පටන් ගනිමු යන තේමාව පෙරදරි කරගෙන හරිත ලංකා ජාතික ගෙවතු වගා සංග්‍රාමය අද ආරම්භ වුණා. ඒ අමාත්‍යවරුන් වෙන මහින්දානන්ද අලුත්ගමගේ බන්දුල ගුණවර්ධන සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වස විසින් තොර පෝෂණයෙන් සපිරි නැවුම් එළවලු සහ පළතුරු පලා වර්ග අල වර්ග ඇතුළු භෝග තම ගෙවත්තේම සපයා ගැනීම තුළින් නිරෝගී ස්වයංපෝෂිත පවුල් ඒකක සංකල්පය ප්‍රචරිත කිරීම මෙහි අරමුණයි. මතකයි වේදිකාවල කියනවා අපේ රටේ හදන සරන් ඇන්දොත් ඒක ගාන්ටාර භක්ති. කම්බායක් ඇන්දොත් ඒකට කිව්වොත් මොකද භූමි තෙල් ගැනයි කියන්නේ. එතකොට එදා හදපු ඇඳරෙදී ඇතිරිලි අරමය කිසි දෙයක් හැදීම නතර කරා. ඉතින් කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඉතින් අපි මේවා ගැන හිතන්න ඕන. අපි මේවට බැනලා වැඩක් නැහැ. අපිට වැරදිච්ච තැන් තියෙන. විවිධ ආණ්ඩු ඒක ජනතාවගේ වරදක් නැද්ද? ඡන්දය කතිරේ පාවිච්චි කරන අයගේ වරදක් නැද්ද? ඒ අය යම් පෙළඹවීම් වලට කතිරේ පාවිච්චි කරාම අපිට මේවා ඉඳින්න වෙනවා. ඉතින් අපි දෙගොල්ලෝගේම වරදක් තියෙන. ඒ නිසා අපි රටක් යන මාර්ගය ශක්තිමත් කරන්න අවබෝධ කරගෙන වැඩ කටයුතු කරොත් අපිට ඒ තරම් අමාරුවක් නැහැ මේ රට දිව. අපි මේ හැම කෙනෙක්ම අපනයන කෘෂිකර්මාන්තයකට යොමු කිරීම බලාපොරොත්තු. නිදාසින් පස්සේ දිගට අපි විසින් අපේ රටේ සම්පත්තා අපේ රටේ මිනිස්සු පිළිබඳ විශ්වාසය තබන්න නැතුව ඒ සඳහා වෙන ජාතික වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නට නොදී වක්කඩ කැඩුවාසේ භාණ්ඩ ආනයනය කරලා පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලය වෙනස් කිරීමේ ආරම්භයක් තමයි අද දිනේදී සනිටුහන් කරන්නේ. හිතෙනවාට වඩා වැඩිපුර මේ තිබෙන අර්බුදයේ පිළිබඳ කල්පනා කරලා රටට ආදරය කරන මේ රටේ ඉපදිලා මේ රටේ හැදිලා වැඩිලා මේ මහ පොළොවට පස් වෙන ඔබ තමුන්නාන්සේලා අපි සියලු දෙනා මේ අභියෝගය බාරගෙන අපේ දරුවන් මෙවැනි තත්වයකට නොයැටෙන්න නම් මේ රට වගා සංග්‍රාමයේ තුලින් හැම බිම්මඟලක්ම වගා කළ යුතු වෙනවා. සිරිමා මැතිණියගේ කාලේ මිරිස් 100% අපේ රටේ නිෂ්පාදනය කළා. ලැජ්ජයි කියන්නේ අපේ හාමුදුරනේ අද 100% අපි ආනයනය කරනවා. අපේ රටට අවශ්‍ය අල 65%ක් අපි ආනයනය කරනවා. ලුණු 65%ක් ආනයනය කරනවා අපේ හාමුදුරනේ. ගිය අවුරුද්දේ ලැජ්ජයි අපේ හාමුදුරනේ මුංගට කවුපිත් අපි ගෙන්නලා. මේ සියල්ල අපේ රටේ වගා කරන්න පුළුවන් දේවල්. අපි දවසකට US මිලියන 1ක කිරිපිටි ආනයනය කරනවා. මේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු සෞභාග්‍ය දැක්ම පැහැදිලිව කියනවා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල මේ රටේ නිෂ්පාදනය කරන්න. එළබෙන වසර තුනේ අපේ රටට අවශ්‍ය සියලු මිරිස් මේ රට තුල නිෂ්පාදනය කරන ජාතික වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට මට තියෙන වගකීම තමයි හිඟයකින් තොරව මේ රටේ අවශ්‍ය ආහාර ටික වෙළඳපොලේ තියාගන්න එක. ඉතින් ඒ සඳහා අපි දැනට දේශීය මට්ටමින් නිෂ්පාදනය කරන සියල්ල වෙළඳපොලට ගෙනීම සඳහා අපි වැඩසටහනක් හදලා තියෙනවා. ඒ වගේම ඉදිරි වසර තුනක කාලය තුල මේ රටට ආනයනය කරපු සියලු දේ නවත්තලා මේ යපුම් ආනයන ආර්ථිකයේ මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව. හරිත දෙයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමයේ 2022 ජාතික වැඩසටහන සමාරම්භය සනිටුහන් කරමින් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොස් පැලයක් රෝපණය කරනු ලැබුවා. ඒ අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදී මෙම ගෙවතු වගා වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 22ක් සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර මෙම වැඩසටහනට සමගාමීව පැවති තවත් වැඩසටහනක් යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන ගොවිපළ පරිශ්‍රයේදී. උදැසන පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.